වතුර වේගයත් එක්ක අංශක 80ක හැඩයකට තමයි බිමට පතිත වෙන්නේ. එතකොට ඒකේ ගැඹුර කීයද? ඔයා ඒක ඇත්තටම දැහුවේ? දන්නවනේ ඔයා මං ගැන. ඔය එක එක දේවල් දැනගන්න කැමතියි. මං ඔයාට උත්තරේ කිව්වොත් ඔයා කිසිම දෙයක් ඉගෙන ගන්න නෑනේ. ගණන් හදන්න නැතුව එකපාරට උත්තරේ දැනගන්නයි මං හැදුවේ. ගණන් හදන්න බැරි නම් මොකටද ඔය දේවල් ගැන ඔච්චර අහන්නේ? ඔයාට වැඩ වගේක් තියෙනවා කියලා කිව්වා නේද? මට උත්තර වගේක් ඕනේ. වැඩක් නෑ මෙයා මං අහපු එකකටවත් උත්තර දුන්නේ නෑ. මේක විහිළුවක් නෙවෙයි බෙන්ජියෝ. ඔය දෙන්නකින් කවුරු හරි දන්නවද රැග්නරොක් කියලා පිටසක් වල ජීවියෙක් ගැන? එයා ගැන අහලා නෑ. මොකටද ඔයාගෙන හොයන්නේ? ඒක ඔයාට වැඩක් නෑනේ. මට යව හොයාගන්න ඕනේ එච්චරයි. අපි උදව් කරන්නම්. මං උදව් ඉල්ලුවේ නෑ. මට ඕන කරන්නේ තොරතුරක් විතරයි. ඒක නෙ තණ්ඩ නැත්තම් පැත්තකට වෙලා ඉන්න. බෙන්, අපි දෙන්න මේ ගැන හොයමු. මං ජැකට් එක අරන් එන්න. බෙන්, ගෙන්, කොච්චර දයක්ද ඔයගොල්ලෝ ආපු එක? මොකද කියන්නේ? ඔයගලන්ට හොඳ පළඟටි ඔම්ලට් එකක් මං දාලා දෙන්නද? මට නම් මඩගිනේ නෑ. සීයේ, ඔයා අහලා තියෙනවද රැග්නරොක් කියලා කෙනෙක් ගැන? කොහෙන්ද ඒ නම අහන්න ලැබුණේ? කෙවින් ගෙන්. කෙවින් යාම හොය හොය ඇවිදිනවා. අපි යට දෝ කරන්න ඕනේ. අයියෝ, ඔයා එහෙනම් ඒක දැනගෙන. මොකද්ද දැනගෙන තියෙන්නේ? මේක උනේ හුඟ කාලයකට කලින්. මම එතකොට වැඩ කර කර හිටියේ විශ්ව පොලිසිය. මැක්ස් මිනිහ ලඟ එනවා. ඒ දවස්වල මට හොඳ තරුණ සහායකෙක් හිටියා. ශක්තිය උරා ගන්න පුළුවන් හාදේ. මේ යානෙට මීට වඩා හයිය යන්න බෑද වනි. එහෙනම් එළියට බහලා අතට ගහමු. එයාගෙන් ගත්ත දේ අපව ගන්න තමයි අය එනවා ඇත්තේ. නැත්තම් වෙන මොනවටද ඇයෙන්නේ? ඔයා අතන්නවද මැක්ස්? එයා තාරකාවල ශක්තිය උරාගෙන වැඩිම කැනුම් කාර්යයට විකුණන ජාතිය කෙනෙක්. අපේ ලෝකේ ශක්තිය උරාගෙන ජීවිත බිලියන 6ක් විනාශ වෙන්න දෙන්න මට ඉඩ තියන්න බෑ. එතකොට ඔයා එයාගේ ශක්තිය උරා ගන්න එකේ යතුර හොරගම් කළා නේද? මම දන්නවා මමනේ ඇවිත් ඔයාව එතනින් බේරගත්තේ. ඒකට ස්තුතියි මැක්ස්. ටිකක් ඉක්මනට යමුකෝ. ඒ ප්‍රහාරෙන් එන්ජිම නතර වුණා. හැමදේම අක්‍රිය වෙලා. මේක අපේ අවසානෙද කොහෙද? ඔයා කොහෙද මගේ යතුර හැංගුවේ? ඒ ප්‍රහාර වලින් වැඩක් වෙන්නේ නැහැ වගේ.